භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සමාධිංදිස්සේ භාවේ සමාහිතෝ දිස්සේ භික්ඛු යථා භූතං පස්සති පජානාති ප්‍රඥාවන්ත පින්නතුනි තුනෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතු මේ සූත්‍ර පාඨයේ සිටි තේරුම නුයි සමාධින් විස්සමේ භාවේත මානිනි සමාධිය වඩත්වා සමාහිතෝ විස්සමේ භික්ඛු මානිනි සමාහිතෝ භික්ඛුන් වහන්සේ යථා භූතං පස්සති සජානාති සත්‍ය වූ පරිද්දෙන් ඇති සැපින් සියල්ල දැකගනි දැනගනි මේ කයි සිටේ මේ සූත්‍ර පාඨය අපි මාතෘකා කෙරේ අද මේ ශාලාවේ වැඩිමින් සිටින්නේ සමාධිය වඩන පිරිසක් දෙවනුව සිටින්නේ ඒ පිරිසට සිල්පයෙන් සංග්‍රහ කරන්න තැමිනි සදහවක් දානපති පිරිසක් අප දෙපාර්ශ්වයේම බලාපොරොත්තු වන්නේ සත්‍ය අවබෝධයයි බුදු සසුන බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ ආර්ය සත්‍ය ආબોධ කරගෙන මේ දුක් සසර ජීවාගෙන අමා මහ නිවන් දැකීමට අපි සෑම දිනාගේ එකම පැතුම. ඒ නිවනට පැමිණීමේ ඒ පාවෙන මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ නම් තුنين හැදින් වෙනවා. මෙයම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් කියවෙතෝ තියෙනවා. සීල සමාධි සංඥා දැන් විශාල පිළිසක් 810 සමාදන් වෙන්නේ සිටිනවා. එවැගේම ආජීවස්මක සීලයේ පිළිසක් සිටිනවා. මේ සමාදන් වගාරිනාලද සීලයේ ධාතු මොක්ඛ සංවර සීල සංඛ්‍යාවට ගැලිනවා. ඊළඟට අපි ඉදුරන් සංවර කරගන්නවා. සමලෙන් ගන්න සදවට අරමුණු වෙන සම අරමුණක් සදීම මනා සිහිය මනා නුවණ පිහිටාගෙන ලෝභ දෝෂ ආදී උපක්ලේශ පහළ වන නොවනදී අපේ ඉන්ද්‍රියයන් සංවර කරගන්න. එවැන්ම අපේ ජීවිතයේම දැහැමින්ම පවත්වන අපට ලැබෙන සිව්පතය අපේ නුවණින් පරිභව කරන මේ සතර සංවර සීලය කෙරෙන. මේ සතර සංවර සීලය අතුරින් මුල්තැන ගන්න ප්‍රාතිමෝක්ෂයයි සවස් ශික්ෂාපද සීලයයි. මේ ශික්ෂාපද සීලය සීල විසුද්ධියක් බවට පත්වන්නේ කරුණු 8ක් පිළිගෙන. ඒ කරුණු 8 සම්පූර්ණ වීමෙන් සීලය විසුද්ධ සීලයක් වෙනවා. ඒ මොනවාද කරුණු 8? අඛණ්ඩ, අච්ඡිද්ද, අසබල, අකල්මාක, කුජිස්ස, විඤ්ඤප්පසද්ද, අපරාමත්ත, සමාධි සංඥාත්තිනි කියන ආකාරය. අඛණ්ඩ කියන්නේ සමාදංග ගන්නා ලද සීලයේ මුලින් වගේ තික පදයක් නිදී නැතිනම් ඒ අඛණ්ඩ සීලය. අච්චිද්‍ර සීලය කියන්නේ මැලින් තික පදයක් නිදී නැතිනම් එය අච්චිද්‍ර සීලය. අසබල සීලය කියන්නේ හේලියක ශික්ෂාපද කීපයක් කරේ නැතිනම් අසබල සීලය. අකල්මාක් සීලය කියන්නේ තනින් 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 තම ශික්ෂාපද නිදී නැතිනම් ඒ සීලය අකල්මාක සීලය. බුද්ධිස්ස සීලය කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා ගෞරව නම්බුනාම ආදී මේ කෘෂ්ණාමින් බරව ප්‍රාර්ථනා නැතිව නිවන් පසා කරන සීලය බුද්ධිස්ස සීලයයි. බුද්ධිස්ස කියන්නේ කෘෂ්ණාවට වහන්නේ කෘෂ්ණාමින් නිදහස්. විඤ්ඤාස සත්‍ය කියන්නේ බුදු සසේ බුදු මහරහතුන් වහන්සේලා දිවසින් අප දිහා දැක්කොත් අපේ සීලයේ පිරිසුදුණයි සාදු සාදු කියා අපට ස්තුතිකාරව ප්‍රසංසා කරයි. එවැන්ම අප රාකුණා සීලයේද බුදු සසේ බුදු මහරහතන් වහන්සේලාට අනුපවක්නා සීලයක් ගැනීම මේ විඤ්ඤුප්ප සත්‍ය සීලය. අපරාමත්ත සීලය කියන්නේ මේ සීලයේ මේ පිළිවෙත් මගින් මට දෙව්සක ලැබේවා හෝ මිනිස්සක ලැබේවා සක්විතිසක ලැබේවා සංජීවිසක ලැබේවා බමනෝ යාගත හැකි වේවා ආදී ලෞකික අපේක්ෂාවකින් තොරව සංනාදිත්‍ය වලට යටත් නොවේ සංනාදිත්‍ය උපාදානයන්ගෙන් අල්වා නොගෙන
මගේ මේ සීලය මගේ මේ සීලෙට කෙලසුන් නැත දුක් කෙලවර කොට ලැබෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන අමාම නිවන පිණිසම වේවා කියන නිස්සාරණ සංකල්පනාවෙන් සමාංගව ගන්නා ලද සීලය අපරාමත්ත සීලයයි. සමාන් සංවත්නක සීලය කියන්නේ මේ විදිහට රක්නා ලද සීලයක් ඇති කෙනෙක් ගහක්නට ගියත් වනමදුරට ගියත් ගාසලාවකට ගියත් වැලිසලාවකට ගියත් දිමේ කස්ථානයේදී ගියත් සිව් ඉරියව්වෙන් කවර ඉරියව්වක සිටියත් ඉතේ සමාධියක් වඩන්නේ අරමුණු කරගත් තනම වහ වහා මෙද සමාධි කරගන්න තරම් සීලය පිරිසිදුයි. ඒ සීලයට කියනවා සමාධි සංවත්නක සීලය. මෙන්න සීලයේ අංග 8. මේ අංගයන් රක්නා ලද සංසීලෝ අතසීලෝ කවරෝ සීලය විහාය විපාකන මාර්ග ඵල ප්‍රතිනා වේද සමර්ථයි. මේක සීල සම්පදාවයි. සමාධි සම්පදාව ගැන මේ සූත්‍ර පාඩේ. සමාධි කියලා කියන්නේ කුමක්ද? සම්මා ආදීයති යති සමාධි. සං සාමං ආදීයති යති සමාධි. ඒ කියන්නේ උතුම් ලෙස මනාව ලෙස අතනක් නොමැති ලෙස හිත යමක පිහිටා තිබේ නම් ඒකට කියනවා සමාධි. ඒක සමත්‍ය කියන වචනයෙන් හඳුන්වනවා. සම උපසමය කියන ධාතුවෙන් සමාධියේ සමාධියේ ප්‍රත්‍යයදී සමත්‍ය කියලා කඩය සැදෙන සංසිධියේ භාවනාව. සංසිධියේ භාවනාවයි සමාධි භාවනාව. සංසිධිය කියන්නේ කුමක්ද? අපේ සිත නිතර නොසන්සුන් බවෙන් පවතින්නේ. ඒ කියන්නේ දොරටු හයෙන්ම සිත විසිරී යනවා. අහසේ පාවෙන වලාකුළු වගේ අපේ සිත විසිරී යනවා. ඒ විසිරී යන සිත නොසන්සුන් සිතක් හැටේක හඳුන්වනවා. නොසන්සුන් සිතට ගැඹුරු ධ්‍යාන ආબોධ කිරීම සාපහසුයි. සැලෙන පහන් සිල්වක් ළඟට ගියන් කුඩා අකුරු කියවන්න පුළුවන් කමක් නැහැ. පහන් සිල්ව සැලෙන එක. පහනක් වුණත් ඒක සංකලයි. ඒ වාගේ සැලෙන සිතකින් උසස් ගැඹුරු දෙයක් මේ නාමයේ මේ රූපයේ මේ ස්කන්ධයේ මේ ආයතනයේ මේ රූප කලාපයේ මේ චිත්තයේ මේ ඡායිතකයේ මේ ආයතනයේ මේ ධාතුව මේ අනිත්‍යයේ මේ දුක්ඛ මේ අනාත්ම කියලා වටහා ගන්න අපහසුයි සංකල පිටි. එනිසා සිත සංසුම්බාත සමිනියොත් තමයි මේ ගැඹුරු දෙයක් ආબોධ කරගන්නේ. මෙන්න මේක නිසා මේ සංකල වෙන මේ කනගාටු වෙන මේ දුක් වෙන මේ තරහ වෙන මේ කෙලෙස් උපදින නානාවිද විකෘතියට සමිනන සිතක සංසුන් බවක් නැති නිසා ගැඹුරු ධර්මයක් ආબોධ කිරීම අපහසුයි. මෙන්න මේ නිසාවිතේ සංසිඳීමක් අවශ්‍යයි. හිතේ සංසිඳීමක් තමයි සමත සමාධි කියන පදයෙන් හැදින්වෙන්නේ. එතකොට නානාර මුනුකදී විසිරී යන සිත එක් අරමුණක දිහිතවාගෙන සිටිය හැකිනම් මේක සමාධියයි. ඒකට බොහෝ වචන කියනවා. සමාධිය කියනවා, ඒකාග්‍රතාව කියනවා, අවිච්ඡේදය කියනවා, මේ වාගේ වචන රාශිය කියන්නේ හඳුන්වනවා. එතකොට මේ සමාධිය විවිධාකාරයෙන් වඩන්න උපදෙස් දෙලා තියෙනවා. ඒ වාට කියනවා කර්මස්ථාන භාවනා කියලා. කර්ම ක්‍රමයෙන් නෙවෙයි විවිධාකාරයෙන් මේ සමාධිය වඩන්නේ කියන ඒවා කර්මස්ථාන භාවනා කර්මයේ ආරමුණු කියන එකයි කර්මස්ථාන සමතහන් කියලා අපි සිංහලෙදී කියන මේ කමතහන් කියනවා හතරයක් මේ කමතහන් හතරෙන් කැමැති අරමුණකින් සමාධියේ සිටේ සමාධිය වඩන්නට ඕන. ඒ සමාධිය වැඩි වීම බලාපොරොත්තු වන ප්‍රඥා කියන තුන්වෙනි මේ සාසනය සම්පූර්ණ කිරීම. සීල සාසනය ළඟට සමාධි සාසනය ඊළඟට ප්‍රඥා සාසනය. ප්‍රඥා සාසනයෙන් තමයි සත්‍ය අවබෝධ කර ලැබෙන්නේ. ප්‍රඥාවට ආසන්නම කාරණේ සමාධිය. ඒක නිසා මේ සමාධි භාවනාව ගැන අපි වඩා අවධානය යොදන්න ඕනේ. මක්සාද අඳුරු ගැබක තියෙන දෙයක් දකින්න එළියක් ඕනේ. අඳුරු ගැබක තියෙන දෙයක් අකතකලා සොයා ගන්නට වඩා එළියක් අල්ලලා නිසැකින් දැකලා ගන්න පුළුවන් නම් ඉතා පැහැදිලි පහසුයි. ඒ වාගේ අපේ මේ පංචස්කන්ධය අඳුරු ගැබක් වාගේ. මේ අඳුරු ගැබක් වෙන්නේ පංචස්කන්ධය හා සසු ස්කන්ධ ලෝකය නියම ආලෝකයෙන් දැක ගන්නට තමයි සමාධිය අවශ්‍ය වන්නේ. සමාධියේ සිටේ සංසම් බව හා ආලෝකය ඇති වෙනවා. මේ ආලෝකය තුළින් අපට අවශ්‍ය දේක් දැක ගන්න පුළුවන්. එමනම් තමයි සමාධි ප්‍රෝධිච්චමේ යථා භූතම් පස්සති පජානාති කියන රදාල
මේ බුදුබණ පදේ සාර්ථක වේ. ඒ සමාධියමත් වූ සිතින් හැම දෙයක් ගැනම කොච්චර අඳුරු තැනක තිබුණත් ඒ සියල්ල දැක ගන්න පුළුවන්, දැනගන්න පුළුවන් කියන එකයි මේ දේශනාවේ සාරාංශය. ඊමඟට සලකා බලන්නට ඕනේ මේ සමාධි භාවනාවෙන් අදාළ ලැබෙන අනුසස් මොනවද කියලා. යකි යම් කිසි දෙයක් කරන්නේ ආනිසංසයක් බලාගෙන. ගොවියා ගොවිතැන කරන්නේ එහි අස්වැන්නක් නෙලාගන්න. විලගාමසන වෙනින්දා එහි ලාභයක් බලාගෙනයි වෙනදාම කරයි. ධර්මං වදන දෙමාපියෝ මේ ධර්මංගේ අනාගත සුභ සිද්ධියත් එක්කම තමන්ටත් යම් කිසි දැහැමේ උපකාරයක් බලාගෙනයි ගරුවන් හදයි. ශිෂ්‍යයන්ට උගන්වන නැනවත් ගුරුවරු ඒ ශිෂ්‍ය දරුවන් හොඳ යහපත් පුරවැසියන් බවට නැනවත් උගතුන් බවට පමුණුවන වගේම ඒ දරුවන් තුළින් ලොවක වැඩක් සැලසෙන නිසායි ඒ ශිෂ්‍යයන්ට උගන්වන්නේ. මේ වාගේ යම් කිසි අර්ථයක් බලාගෙන යම් කිසි ක්‍රියාවක් යෙදේ. ඒ වගේම භාවනාවක් කළ යුතු වන්නේ ආනිසංස දෙකලිනයි. මේ සමාධි භාවනාවේ තියෙන අනුසස් පහ ප්‍රධාන අනුසස් පහ. කුඩා කුඩා අනුසස් සිය ගණනාවක් මේ තියෙන්නේ. ඊළඟට සලකා බලන්න ඕනේ සමාධි භාවනා ප්‍රභේද 40 මොනවද කියලා. දස කතර නමින් 10ක් තියෙනවා. දස අසුබ නමින් 10ක් තියෙනවා. දස විහාර නමින් 4ක් තියෙනවා. අනුසති නමින් 10ක් තියෙනවා. දාස මනසකාරකය 1ක් තියෙනවා. ආරේ කටිපුණ සංඥාකය 1ක් තියෙනවා. අරෝපඥාන 4ක් තියෙනවා. සියල්ල 40යි. මේ 40 කියනවා ධ්‍යාන බාටපත් වෙන කර්මස්ථාන 30ක්. ඒවා හඳුන්වන්නේ දස කසින, දස අසුබ, ආනාපාන සති, කායගත සති. මුතුන 22යි. ඊළඟට බ්‍රහ්ම විහාර 4යි, 26යි. අරූප සමාපatti 4යි, 30යි. මේ 30 ඉතිරි 10 ධ්‍යාන ලැබෙන්නේ උපචාර සමාධි සමනක් ලැබෙන කර්මස්ථාන 10යි. ඒවා කියන්නේ උපචාර කර්මස්ථාන 10යි කියන්නේ. ඒ කියන්නේ අනුස්සති කර්මස්ථාන 10න් දෙකක් කර අතකුත්. ධාතු මනස්කාරය හා ආහාර ප්‍රතික්‍රිය සංඥා කියන මේ දෙකත් එක 10යි. ඒ 10ක් අපට අවශ්‍ය වෙනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ අර්ථන කර්මස්ථාන 40ේදී 7 3ේදී කවර විදිහේ අර්ථන කවර සම්බන්ධහනකින් ලැබෙනවාද කියන්නේ. ආනාපාන සති කර්මස්ථානයේ රූපාවචර ධ්‍යාන සියල්ල ලැබේ. දස කර්මයේ කර්මස්ථාන 10න් රූපාවචර ධ්‍යාන සියල්ල ලබන්න පුළුවන් අරූප ධ්‍යාන හතරක සාධකද. දසසුභෙන් හා ගත්තින් සාකාර පිළිකුල් භාවනාවෙන් ප්‍රථම ධ්‍යානයේ සමනක් ලැබෙනවා ඒ 11යි. මෙත්තා කර්ම මුදිතා තුනේ ධ්‍යාන තුනක් දැරින් සමනක් ලැබේ. උපේක්ෂා ප්‍රඥාවේදී 4 ධ්‍යානයේ සමනක් ලැබේ. අරූප ධ්‍යාන 4න් විශේෂ අරූප සමාපත්තියක් සමනක් ලැබේ. මේ යමේ විශේෂ ආනිසංස පහක් තියෙනවා. මේ විශේෂ ආනිසංස පහ ගැන අපි කෙටියෙන් සලකමු. පළවෙනි විශේෂ ආනිසංසය තමයි ධික්ඛ ධම්ම සුඛ විහරණය. තථාගතයන් වහන්සේලා රහත් භාවත පස්සේලා ධ්‍යාන සමාධිය. සමාධි වඩන ලැබුණු සමාධි ධ්‍යාන සමාපත්තිය වශයෙන් වැඩ සමාධිය. ධ්‍යාන සංසේ තමයි එදිනෙදා කායික චෛතකයේ සත විහරණයෙන් ගත කිරීම. ඒ රහතන් වහන්සේලා. තහත් නොවු ඍතුජන යෝගාවචරයන්ටද ධික්ඛ ධම්ම සුඛ විහරණයක් වෙති. ඒ කියන්නේ විවිධාකාර අනුසස් මේ සමථ භාවනාවෙන් ලැබේ. සමහර යෝගාවචරයන් සමථ භාවනා වඩා දීර්ඝ කාලයක් තිබුණු ඉසරාගේ සංසිඳී සුවපත් වෙනවා. සමහර යෝගාවචරයන් සමාධි භාවනා වඩා දිග කලක් කරදී මේ ගමනාගමනේ අදිවැඩි සංසිඳවාගෙන යථාර්ථයෙන් සුව වෙනවා. සමහර යෝගාවචරයන් මේ ධ්‍යාන සමාධි වඩලා පුරණේ රෝග සංසිඳී නිරෝගී වෙනවා. මේ ධික්ඛ ධම්ම සුඛ විහරණය. සමහර යෝගාවචරයන් දිග කලක් කරේකේ ඇලේ සැසිනි ගද කුෂ්ඨ සංසිදී මෙහි සෝපත් වෙනවා. සමහර යෝගාවචරයන් මේ සමත භාවනා වඩා තම තමගේ ශරීරයේ සංදි වේදන ආදී ආපවයිතිස් කියන රුමතිස් කියන මේ වගේ රෝග සුවදී නිරෝගී වෙනවා. සමහර යෝගාවචරයන් සමත භාවනා වඩා නිතර නිතර හිතේ බල ප්‍රයත්න දැඩි කෝප වීම යන ගති සංකේදී පොද සාන්ත සුවපත් භාවයකට පත් වෙනවා.
සමාර යෝගාවචරයන් සමත භාවනාවේ සිටේ සමාධිය ලැබීම නිසා දරුවන් නැති ශෝකය නිසා හඳා හදාවිසි දෙමෝපියු දෙමෝපියන්ගේ නැති ශෝකය නිසා හඳා නායකේ දරුවෝ ඒ ආයුධිත සංසිඳවාගෙන මනසියේ මනනෝනේ සනසමින් ජීවත් වෙන සමත් වෙන මේවාගේ එකක් දෙකක් නෙමෙයි එදිනක ජීවිතයේ මොහොන සාන්න සිදුවෙන විපාක ඕද අකුසල් ඕද යම් යම් දුක් වේදනා සංසිඳවාගෙන එදිනෙදා ජීවිතයට ලොකු සුවයක් සැලසුමක් මේ සමත භාවනාවෙන් ලැබිය හැකි බැවින් මේකට කියනවා ධිට්ඨ ධර්ම සුඛ විහරණය. පසුගිය කාලේ අපි දන්න අඳුරන බෝසත් ගුණ ඇති සත්පුරුෂ මහත්මයේ සිටිය සාලමුනි. මෙතුම බොහෝ කාලයක් භාවනා යෝගීව ගත කළ පළතුරු භාවනා ඇති කෙනෙක්. ඒ කියන්නේ සමථ විපස්සනා දෙකම හුරු වූ විපස්සනාව හුරුයි. පෙරීතිරගෙන ලොකු ස්වාමීන් වහන්සේට කසකරු දායකත්වයෙන් සැලකූ ප්‍රධාන කෙලේ දායක කෙනෙක් සාලමුනි. එතුමාගේ වකුගඩු ආබාධයක් හැදිලා වෛද්‍යවරු ඒ ශල්‍ය කර්ම කිරීම සඳහා දිනියම කරන් තිබේ. මෙතුමා සමදරසේම නිදාගන්න බෑ 12. ඒකේ ආගමික වස්තිලයේ කරන භාවනා වර්ණ තෙරුවන් වන්දන පිළිච්චේන සම නිදාගන්න. මෙතුමා සෑම දවසේම අර ශල්‍ය කර්මයක දිනියෙන තුරු ඒ රැ 12ට ආසන්න කාලයේදී තමන් පොද පූජා පවත්වන බුදුමැඳුරේ බුද්ධ වන්දනා කොටදීමම නවරහාදී බුදුගුණ එක එකක් එක එකක් කියව දේවා සත්‍යඥය කළ මෙස්සලා සමන්තන. ඒ සමාධි සිතේ වැඩිම කුසල සිතේ ආනුභාවය සමාධි සිතේ ආනුභාවය කොපමණද? නැක සල්ලි කර්මයේ සඳහා පරික්ෂණයේදී මේ බැලුවාම එක ගලක්වත් නැහැ ගල් සිත සියල්ල දිය වෙලා නිරෝගී භාවක පත් වෙනවා. මේ කුමක්ද? අර සමථ භාවනාවේ ආනිසංස බුදුගුණ වැඩුවා, මෙත් වැඩුවා, ආනාපාන වැඩුවා, මේ සත්‍යය කළා. මේ වාගේ සමනීය රෝග සුව කරගන්නත්, සමාර්ගික අනුන්ගේ රෝග සුවපත් කරන්නත් මේ සමථ භාවනා බලෙන් පුළුවන්. සමථ භාවනාවේ සමාධි සිතක් උපදවාගෙන යම් කිසි රෝගියෙකු ළඟ හෝ දුර හෝ ඉන්න කෙනෙක් අරමුණු කරගෙන සමාධියේ සිටේ සිත් තරල් යවලා ඒ රෝගාබාධයේ අනුව ඔහුට සෙත් කිරීමෙන් ඔහුට නිරෝගී සුවය ලැබෙන්න පුළුවන්. ඒ වාගේ බොහෝ ලැබිච්ච අවස්ථා දැකෙද්දී මෙන්න මේක නිසා ධිට්ඨ ධම්ම සුඛ විහරණය වශයෙන් එදිනෙදා සපවත් වීම එදිනෙදා නිසාමිස බවට සපවත් වීම මේ සමථ භාවනාවේ ආනිසංසය. අනිත් ආනිසංසය තමයි විපස්සනා පාදක ආනිසංසය. ඒ කියන්නේ සලික්ෂයන් වහන්සේලා සහ පුතුජන යෝගාවචරයන් සමථ භාවනා වල රූපාවචර ධ්‍යාන අරූප සමාපatti හෝ වල කර්මස්ථානයේ නැගිට කියන්නේ ධ්‍යානයේ නැගිට විපස්සනාවට හැරේ. සුද්ධ විපස්සනා ඥානකයෙකුට වඩා සමථ භාවනාවෙන් ලක් ආලෝකයක් ඇති යෝගාවචරයාට විපස්සනා වැඩිම පහසු වෙනවා. ඒක නිසා විපස්සනාවට හැරීලා රූප පරිග්‍රහණය පටන් රූප පරිග්‍රහණේ නාම පරිග්‍රහණේ රූප වවස්ථා නාම වවස්ථා ආදී වශයෙන් මේ රූප කර්මස්ථා නාම කර්මස්ථාන වලින් ඇතුන් වෙලා සීල නාම රූපයන්ගේ ලක්ෂණ දස පත්‍යපාඨාන පදක්තාවල අනුබුදු කරගෙන නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාවන් වූ ප්‍රතිසම්පාදයේ ධර්මණු කරගෙන සම්මර්ථන ඥානයේ සතන් විපස්සනා ඥාන කුළු ගන්නවා සමාගයේ පාරමී සමනින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න. මේ මාර්ගඵල නිවනට උපනිෂ්ඨේ වෙන්නේ විපස්සනාවට පාදක වෙනවා සමථ භාවනාව. මේක සමථ භාවනාවේ දෙවෙනි ආනිසංසයයි. තුන්වෙනි තමයි අභිඥා ආනිසංසය. අභිඥා ආනිසංසය කියන්නේ ලෝකේ ලෞකික අභිඥා පහක් තියෙනවා. ඉරිදිවි ආභිඥාව, දිව්‍ය ශ්‍රෝත අභිඥාව, චේතෝපරිය අභිඥාව, කූර්මේ නිවාසානුසුන්ති අභිඥාව, දිව්‍යන් චක්‍ර අභිඥාව කියන මේ පහයි. එහෙනම් මේ සමථ භාවනා අතරේ දස කසිනී දස කසිනී ආලෝක කසිනී ආකාශ කසිනී යන කර ඉතිරි කසින ආතේ ඒ කියන්නේ කතරේ ආපෝ තේජෝ වායු භූත කසින හතරයි නීල තේජ ලෝකෝ දාත කියන වර්ණ කසින හතරයි අට අරගෙන ඒක 14 ආකාරයකින් සිත වශීභාවට පමුණවා ගන්න. ඒ කියන්නේ කසින උත්කල්පිතෝ කතනාලෝමතෝ ඥානාලෝ කසින පටිලෝමතෝ කසිනාලෝම පටිලෝමතෝ
ඥානාලෝමසෝ ඥාන පරිලෝමසෝ ඥානාර්ගෝ පරිලෝමසෝ කසිනුස්කාන්තිකතෝ ඥානස්කාන්තිකතෝ ඥාන කසිනුස්කාන්තිකතෝ මේ විදිහට ක්‍රම 14ක් තියෙනවා. අපි සූක්ෂම ලෙස මේ සමාපත්තියේ සමයදීමට හුරු පුරුදු වෙමු. එසේ සුද්ධකාකාර 14 ආකාර වසීතාව හොඳින් පුරුදු කරගෙන ඊටපස්සේ සමාපැනක අභිඥාවක් සඳහා තියෙන පූර්ව විදි. ඉරිදිවිද අභිඥාව ගන්න සමිති නම් ඒකට කියනවා පූර්ව විදි. ඊළඟට දීමේශරෝත අභිඥාවලට, පරිසිත විඥාන අභිඥාවට, පූර්වේ නිවාසාලු මුක්ති ඥානයට, දීමල් සක්ෂර විඥානයට වෙන වෙනම පරිකරම තියෙනවා. මේ විදිහට පරිකරම කරමින් මේ කියන අභිඥා පහ උපදවන්නට අර සසුන අටකින් පුළුවන්. සසු කර්මස්ථාන වලින් බෑ. සමාන කෙනෙක් කියනවා මේ ආනාපාන සතිය වඩලා පුළුවන් ඉරිදී දනාලාදී ලබන්නේ කියලා. ඔය විදිහෙන්වත් ලැබෙන්නේ නෑ. ඒකට පාදක වෙන්නේ අර සසුන පමණයි. සසුන වලින් ආලෝක සසුනේ අත්‍යවශ්‍යයි. කාණිසා නෙවෙයි. ආලෝක සසුන අවශ්‍යයි. අර සුද්ධ සාකාර චිත්ත පරිගමණයට අටයි අවශ්‍ය වෙන්නේ. ආලෝක සත්‍යය කියන ඕදාක සත්‍යනාගයේ එකතුයි. ආලෝකයමයි ඕදාක ආදී කියයි. ඕදාක සත්‍යනේ තේජෝ සත්‍ය දෙකක සාධාරණ ආලෝක සත්‍යයි. ආකාස සත්‍යනේ අරූප සමාපatti පොදවන්න පුළුවන්කමක් නැති නිසා ඒක පැත්තකින්තියි. ඒකට මෙන්න මේ කසුන වලින් අර 14 ආකාරයේ සිට වසීභාත පමුණවා ගත්ත යෝගාවචරයකට පුළුවන් වෙනවා මේ අභිඥා පහෙන් කැමති කැමති අභිඥාවක් උපදවා ගන්න. සෝ යසයස අභිඤ්ඤා සච්චිකරණීයස ධම්මස චිත්තං අභිනින්නාමේ අභිඤ්ඤා සච්චිකිරියාය తත්‍ර తත්‍රේව සත්‍ති භග්ගතං පාපුනාති සත්‍ති සති ආයතනේ කියා සූත්‍ර පාඨයක් ඒ කියන්නේ මේ ධ්‍යානලාභී අෂ්ඨ සමාපත්තිලාභී කෙනෙක් අෂ්ඨ සමාපත්තිලාභී කෙනෙක් යම් යම් අභිඥාවක් සඳහා සිට නමුවා නම් සිත ආවදයාකලන සිත අධිෂ්ඨානකලන ඒක සුදුසු හේතු සම්පතක් තිබුණා නම් ඒකේ විදිහට මේ අභිඥා ප්‍රතිමාදී සිද්ධ වෙනවා. මේ කාලයේ සූත්‍ර පාඨයෙන් කියන්නේ. ඒකෝට මේ අභිඥා අවශ්‍ය වන්නේ මාත්‍රසාද තමා ලබාගත් උසස් ගුණයෙන් ධර්ම සේවය, සාසන සේවය, ලෝක සේවය, ලෝක සාන්තිය, ජනතා සේවය සිද්ධ කරන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඉදිරිදාදී පරිහරණය කළ තිනි තමන්ගේ පුලංකාරකම ලොවට පෙන්වන්න නෙමෙයි. ඒ සමන් වහන්සේගේ තියෙන ආනුභාව බලම නෙමෙයි ලොවට ධර්මය ආબોධ කරවන පිණිසයි. බලන්න යමහ මහතලහර පෑනගෙන කාටවත් තවත් ගන්න බැරි යමහ මහතලහර ඉදිරිදා දික්වා විශේෂයක්නේ. යමහ මහතලහර පෑනුම් බලාපොරොත්තු වන්නේ නිර්මිත බුදුරුවක් මව. සමනංගල බුදුලැස්ස වීදුනි දෙවියන් කාට සමස්ත ලෝකයාට කෙරෙහි අහසට පරණෙහි ඉරියව මාරු කරමි ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමි ශ්‍රී දේහේ සියලු අංගතේ ගිලකඳ ජලකඳ බමුණේ දක්වා පේනසේ විදුවමින් මහජනය සමාහිත බවට පත් කරමි ඒ ආචාර්ය සලහර දකින්නෝගේ සුඛ සමාධිගත වේ විශ්මයටපත් වේ ඒ සමාධිගත සුඛ ඇහෙනසේ අර ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් දේශනාවක් පවත්වමි ඒ දේශනාව තුළින් තමයි අසංකේය ගණන ජනතාව අමා මහ නිවන අවබෝධ කරගන්නේ. ඥාති සමාගමේදී යමා මහ පිළාර පාළුවේ සයතු දේශනාව තුළින් කෝටි ලක්ෂයක් දෙවියන් ප්‍රඥාව රහස්තුන අසංකේය කිරිසේ සෝවාන් ආදී මාර්ග ඵලෙනුම් ලැබ. මේවා මේක දවසක් නෙමෙයි බොහෝ වාරවල. ගන්ධක රුක්ෂ මූලයේදී පැවතු යමා මහ පිළාර තම දැකලා 20 කෝටියක් දෙනාම දේවරෝහණ පූජා දවසේ පැවතු පිළාර දැකීමෙන් 30 කෝටියක් දෙන නිවන් අවබෝධ කරගන්න. එවාගේම පාටික සමාගමේදී පැවතු පිළාර දැකීමෙන් 14 කෝටියක් දෙන නිවන් අවබෝධ කරගන්න. ධම්ම සමාගමේදී කියන්නේ බකත් ධම්ම ධමනේදී පැවතු පිළාර දැකලා 14 කෝටියක් ලෙස නිවන් අවබෝධ කරගන්න. ධනපාලයාට කියන්නේ නාලාගිරියට ධමනේ කියන දවසේදී පැවතු පිළාර නිසා 84000ක් දෙනවා අමා මහ නිවන්නේ මේ වාගේ කක් දෙකක් නෙමෙයි පොදු බුද්ධ ජීවිතයේම විවිධ ආකාර තාපහාරියන් ගැන කතා කිවි මේ වාගේ ශ්‍රාවකයන් වහන්සේලාද සෙනහරසාවේ ලොවක වැඩ සැලසලා තිබේ සරුවත් මුංගලන් දෙනම ධර්ම දේශනා කරන අවස්ථාවලදී සරුවත් මහ රහතන් වහන්සේ ධර්මාසනාරූඪව දේශනා කරද්දී
මුගලන් මහරහතන් වහන්සේ මහජනයාට තේන්නේ කලකන. අදිස්ථාන කළ මම මාව පෙන්නන. එතකොට මේ බණපදේශ සමාධිගත වෙලා බණහමින් මේ මාර්ග ඵල නිවන් අවබෝධ කරගන්නවා. ලංකාවේ වැඩි ඉති ධම්මදින්නේ මහරහතන් වහන්සේ පරිපාත දෙන්නේ පිණිස පවන්ගත උදතහරෝ. අහසේ දේව උගමන් බඹදිමන් තේන්න පටන් ගන්නවා දෙවියන් රක්ෂණ මිනිස්යන් මේ ජීමිදුනේ ඉන්න වගේ තේ. ඒ කුසල විපාක දෙන්නේ කොට මිනිස්යන් සනසීමකටපත් වෙනවා. ඒ අතර තේින්නන තුරු නික්ඛම්ය ආනිසංස දක්වන්නේ විපස්සනාට හරවන. ඒ නිසා දැන් සංවේගයේකපත් වේ උද්වේගයේකපත් වේ සොම්නසුර දෙපත් වේ සිටියේ මහජනතාවගේ සිටියේ සමාගයේ වැඩින ඒ ආත්මයේ ජීවන හේතු සම්පත්තිය පරිද්දේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. මෙන්න මේ වාගේ ලොවක වැඩ කළේ නිසයිනේ අභිඥා බල අවශ්‍ය වන්නේ. ඉතින් මේ අභිඥා බල ලැබීම මේ කියන සමාධි භාවනාවේ විශේෂ අනුසංසයයි. අනිත් කාරණේ තමයි භව විශේෂ අනුසංසය. භාවි විශේෂ අනුසංසය කියන්නේ තාදන් වහන්සේලා අර යම් කිසි කෙනෙක් ධ්‍යාන සමාපත්තිය උපදවාගෙන සිටියා නම් එයින් නොතිබිනී සිටියානම් ආදි කෙලවර සමාන ධ්‍යානයේ අනුරූප ගමකලේ උත්පත්තිය ලැබෙන ආශාවෙන් සිටියත් ඒ උපදිනවා. එසේ ආශා නොකලත් තමන්ගේ ප්‍රාර්ථනාවන් නොකලත් ධ්‍යානයෙන් නොතිබිනී සිටියානම් අනිවාර්යෙන් බමලෝටයක්. ඒකට තමයි භාව විශේෂානිසංසය. සරියුත් මහ රහතන් වහන්සේ ආකි දාම් අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වල මහා කල්ප 7ක්ම ආවසර බමකලේ බ්‍රහ්මසත්‍රි මේ වාගේ භා විශේෂානිසංසය. ඊළඟට අනිඛාමී තම නිරෝධ සමාපත්‍යානිසංසය. ඒ කියන්නේ අනාගාමී සහ බුදුපසේ බුදුමහරහත් උත්තමයන් වහන්සේලා අෂ්ඨ සමාපatti ලාභී නම් උන්වහන්සේලා මෙලවම නිවන් සුවයේ සමයදීමක් වශයෙන් චිත්ත නිරෝධය කරන පිණිස නිරෝධ සමාපatti සමාදෙයි. මනුෂ්‍ය ලෝකයේ අදිම ගාන දින හතයි. කෙටිකාලයකින් විනාඩි කිහිපයකට නිරෝධ සමාධියේ සිටතියි. ඒ විදිහ නිරෝධ සමාපත්තියේ සමාධින්නේ මේ ධ්‍යාන සමාපත්තිය නැතිනම් පුළුවන් කමක් නෑ. අෂ්ඨ සමාපත්තිය මොන කරන අනුපිළිවෙලින් අෂ්ඨ සමාපත්තිය සමයදීන තමයි නිරෝධයේ සිපත්තිය. මෙන්න මේක නිසා මේ පංචමහා ආනිසංසය සමාධි භාවනාවේ සදාවතියි. ඥානසාරා සීගල්වන්ට ඕනේ පළවෙනි ආනිසංසය තමයි ධිට්ඨ ධම්ම සුපවිහෙරේ. දෙවන තමයි විපස්සනාට පාදක වීම. තුන්වෙනි තමයි අභිඥාවට පාදක වීම. හතරවෙනි බ්‍රහ්ම ලෝකෝත්පත්ති. පස්වෙනි නිරෝධ සමාපatti ආනිසංසය. මේ ආනිසංසය සියල්ලම සමාධි භාවනාවෙන් ලැබෙන අතරේ තම තමා බලාපොරොත්තු වෙන බහත් බෝධි, පසේ බෝධි, අභිසම්බෝධි. මේ බෝධියටපත් වීම සඳහා මේ සමාධි භාවනාව තුළින් සමාධියේ පාරමී ගුණ වර්ධනය වෙනවා. ඒ සමාධි භාවනාවෙන් විශේෂයෙන් වැඩෙන්නේ ප්‍රඥා පාරමිතාව. මේ ප්‍රඥා පාරමිතාවත් වැඩෙන අතරතේ සමාධියේ පදනම් කොටගෙන ප්‍රඥාව දිනු කරන බැවින් එමඟින් අර සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව සම්පූර්ණ වීමේ මෙලව ජයගෙන පරිලව ජයගෙන කෙලවර බලාපොරොත්තු වන අධිගම බෝධියකින් ඒ ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබේ. මේක බුද්ධෝත්පාද කාලයක පමණයි මේ අනුපිළිවෙලදී අබුද්ධෝත්පාද කාලම මේ විදිහ අනුපිළිවෙල දේශනාවක් කොතනකවත් නැහැ. ඒ ශාතේ මේ බුද්ධෝත්පාද කාල ලබාගත් බැවින් අප්‍රමාද විසුදිනී ගත්තක එදිනෙම වන්න සමාන වෙන්නත් කන්දිවත් දිනී ගත්තක එදිනෙම වන්න සමාන වෙන්නත් සර්පේක විසින් දෂ්ට කළ කෙනෙකු ඒ සර්ප විස දැස්වීමට සමාන වෙන්නත් වහ වහාම මේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය සඳහා අපේ ඡන්දය චිත්තය වීර්යය වීමසාල ආස්වාදයට දීතු වෙනවා. ඉතින් අද මේ අවස්ථාවේ මේ විශේෂ යෝගාවචර සීල පිළිසක අපි කරුණාවෙන් මතක් කරන්නේ දෙපසේක වැඩසටහනේ එක සංඥාවේ අවසන් වුණා. සිය නිවේශවට ගිහිල්ලත් මේක අඛණ්ඩව පුළුවන් ප්‍රමාණයට එක්තරා නොකඩව පවත්වා ගන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඊළඟට නැවතත් යම් කිසි විවේකයක් ගන්න ලැබිච්ච අවස්ථාවක මේ ස්ථානයට හෝ ගමිනේ ඒ සමා බලාපොරොත්තු වන ඉතිරි ඉතිරි භාවනා සමතා සාර්ථක කරගන්නට අධිෂ්ඨාන කරගන්න ඕනේ. අත මේ ජීවිතයේ ගන්න උත්සාහය බිඳුවක්වත් නිරර්ථකවන්නේ නැහැ. මේ ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන අධිගමයන් නොලැබුණොත් අපට මේලඟ භවයකදී හරි මේ සාදා ප්‍රතිඵල සහිතව මේ නිවන් මාර්ගය අගනේලකේ මේ බුද්ධෝත්පාද කාලේ අපට සත්‍ය ලැබේ.
එනිසා ඒ ගැන අපේ බලවත් විශ්වාසය හා ඡන්දය ඇති කරගන්න අතරේ අද මේ දවසේ පුණ්‍යද ප්‍රතිපත්ති ධර්මයක් අපගේ උසස්ම බුද්ධාගමේ මහෝත්තමයන් වහන්සේ ආબોධ කළ ආර්ය සත්‍ය ආબોධයෙන් ලැබෙන ශාන්ත නිවන පිණිස හේතු වේවා කියලා අධිෂ්ඨාන සබා ගනිමු. මේ මහා සාගර වුණට සිං පිණිසට දානෝපත්තාන සඳහා පළමු සිටින සදහවත් දිනුතුන්ද තම තමා දැහැමින් සෙමින් උපයාසකයාගත් මේ දානවත්ී අතුරු භාගයෙන් බුද්ධ පූජා කරවත්වා සංගරෝණයට සිං පිණිසට ආයු වර්ණ සතර බල ප්‍රඥා ලැබෙනසේ කරුණා මෛත්‍රිය දෝකන මේ දානස්පස්සාල කුසලයේ මහත්කල ධානිසංසදී ඒ සෑම දිනකට මෙලව ආයු වර්ණ සතර බල ප්‍රඥා වැඩි ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා විපස්සනා වැනි උසස් ගුණ පුරාගත් වස්තාව සැලසී තම තමන්ට සතු පැතු බෝධි වලින් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අධිෂ්ඨාන සදා ගනිමු. යම් වේලාව සම්පූර්ණ බැරි සුලසකෝ සෑම මොහොතකත් වේනේ දාසකෝදා සිදු කරගත් දාන සීල භාවනා කුසලය අප සීල දෙනාට කුසේ මහත්කල භාවි සංකර පරිවසක දාපින් ජීවත්වන ඥාතීන් ආරක්ෂක දෙවියන්ද විසාසකම දහ සමසත්යන් සහිත අප සෑම දෙනාට මෙලව කල්ලේ ජයගිනීමෙන් පෙරවර බුදු සසේ බුදු මහරහතුන් වහන්සේ නිවේශනසේ වදාළ අධිරාමර ශාන්ත අමාම නිවන් සෝම සාක්ෂාත් වේවා කියලා අනුමතව ප්‍රාර්ථනා කරමු. අභිවාදනේ සිස්ස නිච්ඡං වන්දාත චාවිනෝ චත්තාර ධම්ම වර්ධං කියායුවන්නෝ චතම්බරං ආයුරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමුද්ධ සුඛං